අයිබෝවන් සුබ උදෑසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල දැහැමි සමාජයක් ගොඩනැගීමට දරුවන් දහම් පාසල් අධ්‍යාපනය සඳහා යොමු වීම අත්‍යවශ්‍යයි අගමැති අවධාරණය කරයි සමගී ජනබලවේග රජය කැඩතේ පාස්කු ප්‍රහාරය ගැන විධිමත් පරීක්ෂණයක් සිදු කරනවා සජිත් කෙන් පොරොන්දුවක් ප්‍රහාරයට වගකිව යුත්තන් සිටින්නේ විපක්ෂ නායකවරයාගේ වේදිකාවේ රෝහිත කෙන් චෝදනා අපි බලන්නේ කැඩුණු කණ්ඩායම් දෙක එකතු කරගන්න අලියයි කොළපාටයි වෙනස් කරන්නේ නැහැ එජාප නියෝජ්‍ය නායක රුවන් කෙන් ප්‍රකාශයක් ප්‍රථමයෙන් දේශීය පුවත් දැහැමි සමාජයක් බිහි කිරීමට නම් දරුවන් දහම් පාසල් අධ්‍යාපනය සඳහා යොමු කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂම කතා පවසනවා. ඒ හම්බන්තොට ප්‍රදේශයේ පැවති උත්සවයකදී. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශාසන ආරක්ෂක මණ්ඩල යතිවර අභිමන් උපහාර උළෙල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාකාරයේදී පැවැත්වුණා. මෙම උත්සවයේදී හම්බන්තොට ශාසන ආරක්ෂක මණ්ඩලයේ හිමිවරු 7 නමකට අග්‍රාමාත්‍යවරයා අතින්ද අනෙකුත් හිමිවරුන්ට මැති ඇමතිවරු ඇතුළු සම්භාවනීය ආමුත්තන් අතින්ද උපහාර ප්‍රදානය සිදු කෙරුණා. වසර 4කට ආසන්න කාලයක් ශාසන ආරක්ෂක මණ්ඩලය වෙනුවෙන් කළ සේවය අගයමින් මහා සංඝරත්නය උදෙසා මෙම උපහාර උළෙල පැවැත්වුණා. දිස්ත්‍රික් ශාසන ආරක්ෂක මණ්ඩලය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මෙම උපහාර උළෙල සංවිධානය කර තිබුණා. අපසින්ම දහම් පාසල් වල උගන්වන ගුරුවරු මේ දරුවන්ට උගන්වන්නේ කිසිම වේතනයක් කිසි දෙයක් නොලබ. ඔවුන්ගේ කාලයෙන් වැඩි දෙනෙක් ගුරුවරු ඔවුන්ට මගේ දවස් පහ වැඩ කරලා ඒ නොඅඩු දිනය දහම් පාසල් වෙනුවෙන් අපසින්ම දුන්න එක මෙහා අවස්ථාව වුණා. එය දිලිගන්න ඕනේ කියන විශ්වාසයක් අපිට තියෙනවා. දහම් පාසල් තුළින් දරුවන් යහපත් පුරවැසියන් කරා. පුළුවන් කියන විශ්වාසය අපිට තියෙනවා. පිළිගැවල් වල බැලුවොත් පිළිලා ඉන්න වැඩි දෙනාගේ වැඩි දෙනෙක් දහම් පාසලකටවත් ගියපු නැති වැඩ දහම පාසලකට ගියන් පස්සේ ළමයෙකුගේ හික්වීම ළමයෙ දහමට ලැබී අධ්‍යාපක ඇති කිරීම ඒ තුළින් සමාජයේ හික්වීමක් ඇති වෙනවා කියන විශ්වාසය අපිට තියෙනවා. ඒ තුළින් තමයි රටක් පැහැමි සමාජයක් ගොඩනගන්න පුළුවන්කම ලැබෙන්නේ කියලා විශ්වාස කරන්නේ. සමගී ජනබල වේග රජය කැඩතේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ හම්බන්තොට ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් 45 වන විපක්ෂ නායක ජංගම සේවය හම්බන්තොට බඳකිරිය ප්‍රදේශයේදී පැවැත්වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මම අහන්න කැමති ඇයි මේ වර්තමාන රජය මේ රටටත් ජනතාවටත් බොරු කරන්නේ? ඇයි පාස්කු ප්‍රහාරයේ ඒ ප්‍රධාන මොලකරුවන් එළියට ඉදිරිපත් කරන්නේ? ඇයි මේ තොරතුරු හංගන් ඉන්නේ? කාගෙන්ද මේව හංගන්නේ? පාස්කු ප්‍රහාරයේ නායකයෝගේ වතගොත තොරතුරු හංගන්නද 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නේ? මේ පාස්කු ප්‍රහාරෙන් ඒ විපතරපත් වුණු ජනතාව, ඒ ජීවිත අහිමි වුණු ජනතාව, මේ රජයේ කරේ දේශපාලන පාපන්දුවක් හැටියට සැලකීම, දේශපාලන වාසිතකාද වේදිකාවක් වේදිකාවක් පාසා මේ පොදුජන පෙරමුණ බොරු බේගලද දැන්නේ? ඒ ආගමික නායකතුමාම කියනවා මේ ක්‍රියාව විශ්වාස කරන්න බැහැයි කියලා. මේ වැඩපිළිවෙල පිළිබඳව කිසිම සතුටක් නැහැයි කියලා. එහෙනම් මං අහන්න කැමති ජනාධිපතිවරණයේදී මහමැතිවරණයේදී බෙරිහන් දීලා වේදිකාවල් දෙවනත් කරපු ඒ මහා වීරයන්ගෙන් මං අහන්න කැමති. ඇයි තමුන්නාන්සලා පාස්කු ප්‍රහාරයේ සැබෑ තොරතුරු ජනතාවට එළි දක්වන්නේ නැත්? ඇයි මේව හංගන්නේ? අපිට අහන්නට ලැබෙනවා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වුණු යම් යම් පිරිස් දැන් පිට රටවල් වලට ගිහිල්ලා ගිහිල්ලා නෙමෙයි මේ රටින් පන්නලලු මේ යන කතා දැන් රටේ ජනතාවට විශ්වාසයක් නැහැ මේ පාස්කු ප්‍රහාර ඒ ක්‍රියාවලිය මේ ආණ්ඩුව හරියට විභාග කරයි කියලා කිසිම විශ්වාසයක් නැහැ මම පණිවිඩයක් දෙන්න ලෑස්තියි සමගී ජන බලවේගයේ රජයක් යටතේ ඉවරදි පිරිසිදු පරීක්ෂණයක් අපි පවත්වනවා කිසිම කෙනෙක් බේරන්න අපි කටයුතු කරන්නේ පාස්කු ප්‍රහාරයට වගකිව යුතු පිරිස මේවන විට සිටින්නේ විපක්ෂ නායකවරයා සමග බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඒ කලුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මං හිතන්නේ රජිත් ප්‍රේමදාස මහත්තයාට අර
මරණීය දඬනය ලබා දෙනවා කියලා එයාගේ ආණ්ඩුවක් ආවට පස්සේ. එහෙනම් හරිම දේ තමයි ඒ කණ්ඩායමට කඹ ටිකක් අරගන්න ඕන. මොකද මේක සිද්ධ වුණේ සජිත් ප්‍රේමදාස මහත්තයා නියෝජ්‍ය නායකය හැටියට හිටපු යහපාලන ආණ්ඩුවේ. සජිත් ප්‍රේමදාස මහත්තයා රටවටේ ගිහිල්ලා මෛත්‍රීපාල සිරිසේන මහත්තයව ජනාධිපති කරලා රනිල් වික්‍රමසිංහව අගමැති කරලා පූජිතව පොලිස්පති කරලා හේමසිරිව ආරක්ෂක ලේකම් කරපු ආණ්ඩුවේ සිද්ධ වෙච්ච දේ මේ. ඒකෙන් තමයි ජීවිත ගණනක් අහිමි වුණේ. තමන් කැපවීම තමන්ගේ කාර්යභාරය හරියාකාරව ඉටු නොකරපු රාජ්‍ය ආරක්ෂාව බිඳුවට දාලා බුද්ධ්‍යාංශ නිලධාරීන්ව හිරගෙවල් වල දාලා බුද්ධ්‍යාංශ අකර්මණ්‍ය කළා. රටේ ආරක්ෂාව අංශභාගේ හදවන්න වග කියපු මේ පාප කර්මයට වග කියනෝනේ මේගොල්ලෝ. ඇස් දෙක වහගෙන බලන් ඉඳලා බුදු පිළම කඩනකොට ලිපිගොනු යට ගහලා ඒ පොලිසියට කරන්න දෙන්නේ නැතුව CID එක බාරයට අරගෙන මාවනැල්ලේ සිද්ධියේ හරියාකාරව ඒ සම්බන්ධයෙන් අයට නිසි දඬුවම් ටික ලබා දුන්නා නම් ඔය සිදුවීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ අයව හරියට හොයාගත්තා නම් හොයන්න දුන්නේ නැහැ. ඒක සම්පූර්ණ වග කියනෝනේ. ඒ ඉන්න උන්නහල ටික කායක දින්නේ. අනේ සජිත් ප්‍රේමදාස මහත්තයෝ ජාත්‍යන්තරේ යන්නත් එපා මේකේ ඉන්නේ අවල්ලන්නේ. එහෙම නැත්නම් වෙන කොහොත් යන්න එපා තමන්ගේ වේදිකාවේ පිටිපස්සේ හැල්ල බලන්න. එතකොට අල්ල ගන්න පුළුවන්. අන්න අල්ලගෙන ඉවරලා දෙන්න පුළුවන් දඬුවම දෙන්න. හැබැයි අපිට වගකීමක් තියෙනවා. අපි නීතියානුකූලව පත් කරපු කොමිසමෙන් ඒ ලබා දීලා තියෙන නිර්දේශات මින් ඉදිරියට රටේ මෙවැනි දෙයක් සිදු නොවෙන්න අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් මෙවැනි දේවක් ආයෙ සිදු නොවෙන්න වැඩ කරනවා. වත්මන් රජය බලය ලබා ගැනීමේ අරමුණින් පාස්කු ප්‍රහාරය දියත් කරන්නට ඇති බවට මේ වන විට සැකයක් මතුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. මොන වැඩේ? සහරාන් පසුපස හඹාගිය ඒ දක්ෂ බුද්ධි නිලධාරියා අත්අඩංගුවට ගන්න ඔක්තෝබර් මාසයේ ඉඳිපා. මොකද දාන චෝදනාව? එවකට ජනාධිපතිවරයාව හිටි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව ඝාතනය කරන්න. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහත්තයව ඝාතනය කරන්න කුමන්ත්‍රණය කරයි කියලා අර කොහෙවත් ඉඳන් හොයාගත්තු මිනිහෙක් නාමල් කුමාර කියලා පුද්ගලෙක් දාලා ඔන්න ඝාතන කුමන්ත්‍රණයක් එළියට දාලා නාලක සිල්වාව අත්අඩංගුවට ගන්න. ඒ පසුපතලය නිර්මාණය කරේ සහරාන්ට නිදහසේ මේ රට ඇතුළත කටයුතු කරන්න අවශ්‍ය භූමිකාව තමයි හදලා දුන්නේ. නාලක සිල්වාගේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය ගැන දැන් මොනවද වෙදලා තියෙන්නේ? ඒව ගැන වගක් නැහැ. යම් කිසි හදිසි හස්තයක් මගින් මෙහෙවල තමයි සහරාන් ප්‍රහාරය එල්ල කරේ. එතන සහරාන්ගේ සැබෑ ගෝඩ්ෆාදර් කවුද? ඔහුව මෙහෙව්වේ කවුද කියන එක සොයාගන්න නොහැකි වීමක් විදිහට නෙමෙයි අපි දකින්නේ. ඒවා යටපත් කිරීමක් විදිහට තමයි මේ කොමිෂන් වාර්තාවදී හැබලා පොම අපිට පේන්නේ. විශාල පිරිසක් ආබාධිතයෝ කරලා, පෞල් විශාල පිරිසක් අසරණ කරලා, දේවස්ථාන විශාල ප්‍රමාණයක් විනාශ කරලා, අපේ රටේ සංචාර කර්මාන්තය සම්පූර්ණ නැත්තරම නැති කරලා, රටේ කීර්ති නාමය නැති කරලා කරපු මේ ප්‍රහාරය බල වෙනුවෙන් නිදාගත්තු උපරටියක් විදිහට තමයි අපිට දැන් දකින්නේ. මේ මම ඉස්සෙල්ලා පැහැදිලි ජනාධිපති ඝාතන කුමන්ත්‍රණේ තොරතුරු කෝදන් නාමල් කුමාරලා කවුරුත් නැහැ දැන්. ඒ වගේ ගම්ම්‍ය වෙන්නේ ම්ලේච්ඡ ප්‍රහාරය බලවේනියෙන් දාගත්තු මහා පාවාදීමක් සැලැස්මක් කියලා. පාස්කු කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් මේ වார்த்தාවේ හොඳ පැත්තකුත් තියෙනවා. පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය තැනැත්තන්ට වන්දි ලබා දීමත්, ඒ වගේම තුවාල වූ තැනැත්තන්ට වන්දි ලබා දීමත්, ඒ වගේම බරපතල තුවාල ලබා තාමත් සුව නොවුණු තැනැත්තන්ට විශේෂඥ වෛද්‍ය සහාය ලබා දීම සඳහා විදේශ රටවලට ගෙන යා යුතු නම් ඒ සඳහා අවශ්‍ය සහන ලබා දීමත් කළ යුතු බව මෙම කොමිෂන් සභාවේ නිර්දේශ අතර විශේෂයෙන් තිබෙනවා. පාස්කු කොමිසම ගැන කිව්වා අපේ කට්ටිය බයයි. දැන් මේ කොමිසම හොයන්න ඕනේ මොකද්ද? දැන් මේ ආණ්ඩුව කාලේ ප්‍රශ්නයක් තිබෙන්නේ නැහැ මුස්ලිම් ජනතාවට ලංකාවේ. මුස්ලිම් ඇමතිවරු 13ක් විතර ඉන්නේ. කැබිනට් එකේ ඉස්සහා නියෝජ්‍ය ඇමතිවරු. මුස්ලිම් ජනතාවට ප්‍රශ්නයක් තිබුණේ නැහැ ලංකාවේ. දැන් එහෙම තිබිච්ච තැන නැගෙනහිර බලන්න. මොවාරි ත්‍රස්තවාදයක් බිහිුණා නම් තිබුණා නම් මේ කොමිෂන් වාර්තාවේ ඒක හොයන්න ඕනේ. මම දකින්නේ රජයට විශාල වගකීමක් තියෙනවා රජය පිළිබඳ ජනතා විශ්වාසය ආරක්ෂා කිරීම. එනිසා ඉතාම වගකීමෙන් කටයුතු කරන්න ඕන මොහොතක් මේ මොහොතේ රජය විශේෂයෙන්ම රජය කැබිනට් අනුකමිටුව පත් කිරීම තුලින් ඒ අනුකමිටුවට පත් වෙච්ච පුද්ගලයන් සම්බන්ධ සමාජයේ ඇති වෙච්ච මතවාදයන් තුලින් රජයට යම් අගතියක් වුණා කියන එක රජය නියෝජනය කරන උදවිය හැටියට අපිට මේ මොහොතේ පිළිගන්න වෙනවා. කාදිල් මැතිතුමා කිව්වා මේ මේ අටපස් සෙට් එකක් දාලා මේ මේ ආයි වර්ෂණයක් කරන්න මොකටද කියලා. කිතුනෝන බලාපොරොත්තුනේ මේක නෙමෙයිනේ මේ ආණ්ඩුවේ. මේ ආණ්ඩුව සපතකල එක නෙමෙයිනේ. අද කවුරුත් නැහැනේ. අද වගකීත්තෙක් නැහැ. අද මෛත්‍රීපාල මහත්තයාගේ නම තියෙනවා. අනිත් කිසිම මේ නීතිමේ රාමුව තුල වග කියන්න කෙනෙක් නැහැ. මේක මේ කොලේ වහලා ගෙහින් ලක්නේ.
සමහර උත්සාහ කරන බව අපිට පෙනෙනවා මේ වාර්තාව ශ්‍රී ලංකා පොදුජන පිරමුණ විසින් ඉදිරිපත් කරපු බව හඟවීම සඳහා මෙම කමිෂන් වාර්තාව සකස් කිරීම සඳහා වන ඒ පත්කිරීම සිද්ධ කරේ පසුගිය යහපාලන රජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් අපේ ආණ්ඩුව කාලේ තමයි වාර්තාව බාර දීම සිද්ධ වෙන්නේ ඒ නිසා මේ වාර්තාව සම්බන්ධයෙන් මම හිතන්නේ කිසිදු වගකීමකට වර්තමාන රජය බැඳින්නේ නැහැ අපිට ලැබිච්ච වාර්තාව 528ක් 29ක් තියෙනවා ඒකට ඇමුණු සමග පොදු 750ක් විතර වාර්තාවක් ඒක ඇත්තම කාරණා දිහා බලනකොට අපේ රට හැසිරෙන ආකාරය අපේ රටේ මේ ක්‍රමවේද ඉතාමත් හාස්‍ය ලක්වන ක්‍රමවේදයක් බවට පත් වෙනවා ඉස්සර කාලේ අපේ ගමේ කියවණක් තිබුණා මුවාට ගහන්න බැරුණාම ගෙදර තියෙන මුව හැමතරට තලි බානවා මේ පාස් කොමසම හරියට මුව හැමතරට තලි බාන කොමසමක් බවට පත් වෙනවා එදා මේක නිර්මාණය වෙන්න පාර කැපුණේ කොතනද කියලාත් අපි දන්නවනේ දින 52 සන්දර්ශනයක් පැවැත්තුවා අපේ ආණ්ඩුව මහරෑ හොරකම් කරගත්තා ඊට පස්සේ එතනින් පස්සේ මෙරටේ මේ සහරාන්ලා පිළිබඳ පරීක්ෂණ කරපු නාලක සිල්වල අත්අඩංගුවට ගන්න අර වාචාලකන් දොඩෝන නාමල් කුමාර කියන මිනිස්සයාගේ හඬපටයක් අරගෙන නාලක සිල්වා මැතිතුමා එතුමාත් අත්අඩංගුවට ගන්නවා හැබැයි නාලක සිල්වා එළිය හිටියානම් අද සහරාන්ලා කූඩුවේ හිර කූඩුවේ මේ පාස්කුපේ හරිය සිද්ධ වෙන්නේ නැහැ මේකේ ආපස්සට ගිල බලපුවාම මේ රංගනයේ දායක දීපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අපිට කියන්න තියෙන්නේ අනේ වෙච්ච දෙයක් කියන එක තමයි කොවිඩ් වසංගතය තුරන් කිරීමට මෙරට ජනතාවගෙන් 70%කට එන්නත් කිරීම අවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා එක්කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ලක්ෂ 5කට එන්නත් කරණේ කරයි කියලා කොවිඩ් වසංගතය තුරන් වෙන්නේ නැහැ. ලක්ෂ 10කට එන්නත් කරණේ කරයි කියලා කොවිඩ් වසංගතය තුරන් වෙන්නේ නැහැ. ඉතින් කොවිඩ් වසංගතය තුරන් කිරීම සඳහා 70%ක් එන්නත් කරන්නේ ඕන. හැබැයි කුඩා කොටස් උපයෝග කරගන්නවා ලක්ෂ 5, 10, 15 වගේ නේකොට මරණ ප්‍රමාණය අඩු කරගන්න. එනිසා අපේ ජාතික එන්නත් කරන සැලැස්ම හැදුවේ අන්නේම මරණ ප්‍රමාණය අඩු කරගැනීම ඉලක්කව දකින්න ඇති. මේ ආණ්ඩුවත් මිය ගියපු හැම කෙනෙක්ම වගේ වාර්තාව සටහන් කරනකොට ඌට හෘදාබාධ තිබුණු බව, ඌ දියවැඩියාවෙන් පිළුණු බව, ඌ විවිධ රෝගවලින් පිළුණු බව තමයි වාර්තා කරන්නේ. ඒකෙන් කියන්නේ එමිනියයි මිය යාමට තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා අපිට ආපු පළවෙනි ලක්ෂ 5 අපි උපයෝග කරගත යුතු වන්නේ සෞඛ්‍ය අංශ කඩා වැටීම වළක්වන්න, කොවිඩ් එන්නත කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා මෙදියත් වෙන යාන්ත්‍රණය බිඳවට්ටව නොතබා ගන්න තමයි අරමුණ. ඊළඟ තමයි අවුරුදු 60ට වඩා වැඩි නිදන්ගත රෝග තිබෙන අය. ඒ තමයි ඊළඟ අවදානම තියෙන්නේ. ඒක තමයි ජාතික එන්නත් කරන සැලස්. හැබැයි අදේ සැලස්පන මොකද සිදුවී තිබෙන්නේ? ඔබ දැක්කොත් මේ ඉරිදා පුවත්පත්වල වාර්තා කරලා තිබෙන මොකක්ද? එන්නත් විදින්නත් ප්‍රබුලයිස්. දැන් අපි අහනවා ජාතික එන්නත් කරන සැලස්ම ප්‍රබු කණ්ඩායමක් කියලා එකක් හිටියේ හැබැයි එන්නත් විදින්නත් ප්‍රබුලයිස්තු ඔක්කොටම කලින් മന്ത്രിවරුන්ට මා පිළිගන්න മന്ത്രിවරුන්ගේ 60ට වඩා වැඩි අය හොඳයි ප්‍රමුඛතාවයකට එනවා නිදන්ගත රෝග වලින් පෙළන අය ප්‍රමුඛතාවයකට එනවා ඔව් മന്ത്രി කෙනෙක් නෙවෙයි හැබැයි අපේ රටේ මොකද වෙන්නේ පාර්ලිමේන්තු മന്ത്രിකම ප්‍රමුඛතාවයට එන මොන අසිෂ්ඨ පාලකයද මේ මේ කොවිඩ් වසංගතේ බලඳුනොත් වැඩිපුර මිය යාමට ඉඩකඩ තිබෙන අයති හිටියදී ඒ අයගෙන් ඡන්දය අරගෙන පාර්ලිමේන්තුට ආපු කෙනා ඉක්මනින් ගිහිල්ලා ගහ ගන්න තරම් මොන තරම් මුක්ත මනසක් තියෙන മന്ത്രിවරුද කියලා ඔබ තේරුම් ගන්න ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එල්ල වූ චෝදනාවලට විරුද්ධව කතා කිරීමට ලොව රටවල් රැසක් එක්වීම අපලද ජයග්‍රහණයක් බව රාජ්‍ය මාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා. රාජ්‍ය මාත්‍යවරයා මේවා පැවසුවේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. රටක් හැටියට අපේ රට ස්වාධීන රාජ්‍යයක් හැටියට අපි හැම වෙලෙම කියලා තියෙනවා අපේ රටේ ප්‍රශ්න අපි විසඳනවා කියලා. ඒක නිසා මේ ජිනීවා කොමිෂන් සභාවේ මොන යෝජනාව ගෙනාවත් ලෝකේ ගොඩක් රටවල් අපිට සහයෝගය දක්වලා තියෙනවා. අපිට චීනය වගේ ප්‍රබල රටවල් එක්ක විශාල පිරිසක් අපේ පැත්තේ හිටගෙන තියෙනවා. අපි එක ලැබපු ලොකු ජයග්‍රහණයක්. අපේ ආණ්ඩුව අපේ රටක් වෙනුවෙන් අපි සියලු දෙනාම ඉන්නේ මේ වෙලේ. අපේ රට පැත්තේ හිට ගන්න ඕනේ. මේ රටේ ඉන්නේ සියලු දෙනාට කියනවා රට පැත්තේ හිට ගන්න. මොකද අපේ රටට විරුද්ධව යම් කිසි චෝදනාවක් අභූත චෝදනාවක් නගනවා නම් අපි ඒකට විරුද්ධව කටයුතු කරන්න ඕනේ. ආණ්ඩුව කිසිම පැකලීකමින් තොර පහුගිය ආණ්ඩුව තේක යෝජනාව ගෙනාපු නිසා තමයි අපිට මේ සියල්ලටම වග කියන්න වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ කියන කින පදේට ආණ්ඩුවක් ඉන්නවා නම් ඒ යෝජනාව වලට කැමති නම් ඒ යෝජනා ක්‍රියාත්මක කරගන්න කැමති නම් ඒ අය ඒ පැත්තේ ඉඳි. හැබැයි මේ ආණ්ඩුව 69 ලක්ෂයක් ජනතාව බලයට පත් කරේ ස්වාධීන රාජ්‍යයක් ඇරීට වැඩ කරන්න. ඒ නිසා අපේ ජනාධිපතිතුමා අගමැතිතුමා අපේ රජේ මොනම හේතුවක් නිසාවත් රටපාවල දෙන කිසිම දෙයකට කටයුතු කරන්නේ නැහැ. රජය විසින්ම නිර්මාණය කරගත් ගැටළුවලට අද මානව හිමිකම් චෝදනා එල්ල වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පවසනවා. ඒ කුරුඩෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී
ඒ විශේෂයෙන් සංශෝධනයේ සිදු කිරීම තුල අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට යම් හානියක් සිදු වුණා කියන අපි කවුරුත් පිළිගන්න දෙයක්. ඒකට හේතුව තමයි පාර්ලිමේන්තුව ඒවගේ විවස්සාදායක සභාව අධිකරණය මේ සියල්ලටම තියෙන බලය එකතැනකට අද ගොනු වෙලා තියෙනවා. විධායකයෙර. දැන් විශේෂ සංශෝධනය සිදු කරා කියලා රටේ ජනතාවට වෙලා තියෙන මාසිය මොකක්ද? අද රටේ ජනතාව හිටපු තැනින් මේ කබලේ ලිපට වැටලා තියෙනවා. ජනතාවගේ ප්‍රශ්න විසඳලා තියෙනවා. එහෙනම් විශේෂ සංශෝධනය ගෙනල්ලා අද මොකද්ද කරලා තියෙන්නේ? අපි නිකන් අර අපිට ගල් ගහන්න ඉන්න අයට උදව් කරන වාගේ වැඩක් කරලා තියෙන්නේ. ඉතින් ඒව තමයි දැන් මානව හිමිකම් කොමිෂමේ ප්‍රධාන කාරණා හැටියට ඇවිල්ලා තියෙන්නේ. අපි පැහැදිලිවම කියනවා රජයට මේ රජය යන ගමන් මග තුල ඒ වගේම අද මාධ්‍යයට යම් යම් වාරණ විශේෂයෙන් සමාජ මාධ්‍ය වලට නොයෙකුත් වාරණ යොදවලා තියෙනවා. සිරගත වෙලා ඉන්න රිමාන්ඩ් බන්ධනාකරුවන් ඒ බන්ධනාගාරයේ ඇතුළත ඝාතනයට ලක් වෙලා තියෙනවා. මෙන්න මේවැනි මෙවැනි කාරණා තමයි මේ මානව හිමිකම් කොමිෂමේ දැන් ඉස්මතු වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ රණවිරුවන් සම්බන්ධයෙන්වත් ඒ වෙනත් කාරණා සම්බන්ධයෙන් නෙමෙයි මානව හිමිකම් කොමිෂමෙන් ඉස්මතු වෙලා තියෙන්නේ. මේ රජයේ විහිින්ම කරගත්ත යම් යම් කාරණා සම්බන්ධයෙන් තමයි අද මානව හිමිකම් කවුන්සලයට උත්තර පදින්න සිද්ධ වෙලා තියෙන කිරික අපි කනගාටුවෙන් උනත් කියන්න ඕනේ. පෞද්ගලික අංශයේ සහ අර්ධරාජ්‍ය ආයතනවල යම් සේවකයෙකුගේ සේවය අවසන් කිරීමේ උපරිම වන්දි මුදල රුපියල් ලක්ෂ 25 දක්වා වැඩි කර ඇති බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා. පෞද්ගලික අංශයේ සහ අර්ධරාජ්‍ය ආයතනවල යම් සේවකයෙකුගේ සේවය අදාළ ආයතනයේ අවශ්‍යතාවය පරිදි අවසන් කරන්නේ නම් ඔහුට ලබා දිය යුතු උපරිම වන්දි මුදල රුපියල් ලක්ෂ 25 දක්වා වැඩි කර ඇති බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා ප්‍රකාශ කළා. ඒ සඳහා වන අතිවිශේෂ ගැසට් නිවේදනය පසුගිය 25 වෙනිදා කම්කරු කොමසාරිස් ජෙනරාල් ප්‍රබත් චන්ද්‍රකීර්ති මහතා විසින් ප්‍රකාශයට පත් කළ අතර ඒ අනුව 1971 අංක 25 දරන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ විශේෂ විධිවිධාන පනතට ප්‍රකාරව 2005 ප්‍රකාශයට පත් කළ අදාළ වන්දි සූත්‍රයට අනුව මෙතෙක් ගෙවිය යුතු උපරිම වන්දි මුදල වූයේ රුපියල් 12 ලක්ෂ 50 දහසක්. සෞභාග්‍ය දැක්මට අනුව කම්කරු ජනතාවට උපරිම සහනයක් සැලසීමේ පරමාර්ථය පෙරදරි කරගෙන පැවති 12 ලක්ෂ 50 හසකු වන්දි මුදල රුපියල් ලක්ෂ 25 දක්වා වැඩි කළ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා. මෙම වන්දි මුදල වැඩි කරනු ලැබුවේ වසර 15කට පමණ පසුවයි. මෙම වන්දි මුදල ගෙවීම පෙබරවාරි මාස 19 වෙනිදා සිට ක්‍රියාත්මක බව කම්කරු කොමසාරිස් ජෙනරාල් ප්‍රබත් චන්ද්‍රකීර්ති මහතා ප්‍රකාශ කළා. පක්ෂී කැඩී ගිය කණ්ඩායම් දෙක යලි එකතු කිරීමට බලාපොරොත්තු වන බවත් කිසිදු දිනක එක්සත් ජාතික පක්ෂයේ ලකුණ සහ පාට වෙනස් නොකරන බවත් එම පක්ෂයේ නියෝජ්‍ය නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා පවසනවා. පොළොන්නරුව ප්‍රදේශයේ පැවති පක්ෂ ප්‍රතිසංවිධාන වැඩසටහනකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අපේ පාක්ෂිකයන් අතර මම පාක්ෂිකයන්ගේ ප්‍රශ්න වලට අපි පක්ෂයේ නායකවරු හැටියට ඇමතිවරු හැටියට අපි මැදිහත් වුණා. අපේ පාක්ෂිකයන්ගේ විශ්වාසය ඇතුළේ මොකටද අපි මේ පක්ෂයට අපි ජන්ම දෙන්නේ? මොකද ඒගොල්ලන් අපිව බලා ගන්න. ඒක ඇති වුණා. ඒක පිළිගන්න. ඒක නිසා තමයි ඇත්තෙන්ම පසුගිය මහමැතිවරණයේදී මෙවැනි ප්‍රතිඵලයක් අපේ පක්ෂයට ලැබුණේ. පසුගිය මහමැතිවරණයේදී අපේ පාක්ෂිකයන් මේ පක්ෂයේ ටිකට් වීමත් සමග UNP එකට පාඩමක් උගන්වන්න ඕනේ කියලා ගිහිල්ලා ටෙලිෆෝන් එකට ජන්ම දුන්නා. ඕක තමයි ඇත්තම උනේ. අද ගොඩක් පාක්ෂිකයන්ගේ ඉල්ලීමක් තියෙනවා මේ කැඩුණු පක්ෂලේ ආපහු එකතු කරගන්න. ඒක අපිට විතරක් නෙවෙයි මං හිතන්නේ සමගි බලවේගයේ නායකරුන්ටත් ඕකම පාක්ෂිකයන් කියනවා. කරුණාකරලා එකතු වෙන්න. ඉතින් අපිත් බලන්නේ කවදා හරි මේ කණ්ඩායම දෙක එකතු කරගන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක එකතු වෙනකොට නෑ. අලියාව වෙනස් කරන්නෙත් නැහැ, කොළපාට වෙනස් කරන්නෙත් නැහැ. කවදාවත් වෙන්නේ නැහැ. තමුණාසලා දන්නවා බලය තියෙද්දිම පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ පසුබෑමකට ලක් වුණා. ජනාධිපතිවරණය පරාද වුණා. මහමැතිවරණයෙන් නැවත පසුබෑමකට ලක් වුණා. ඒ පසුබෑම් හමුවේ තමයි පක්ෂය නැවත නැගිටවන්න අලුතෙන් අපිට හම්බෙලා තියෙන නියෝජ්‍ය නායකයත් එක්ක අලුතෙන් පත්වෙච්ච නිලධාරි මණ්ඩලයත් එක්ක මේ ප්‍රතිසංවිධාන කටයුතු ඇරඹෙන්නේ. ඒක ඊටාම සාර්ථකයි. තමුණාසලා දන්නවා අපිට ප්‍රශ්නයක් වෙලා තිබුණු ස්වාමින්වහන්සේලාගේ මැදිහත් ආගමික කණ්ඩායමල මැදිහත් වීම අත ඉදාම සාධනීය විදියට ලැබෙමින් තියෙනවා. අපේ අලුත් නියෝජ්‍ය නායකයා ඉතාම සොකමැත්තෙන් ඒගොල්ලෝ පිළිගනිමින් ඉන්නවා. පොළොන්නරුව ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ බලපා ඇති වන අලිතර්ජන හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින ජනතාව පිළිබඳවයි මේ තොරතුරු. පොළොන්නරුව
දෙරුව දිස්ත්‍රික්කයේ ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ බකමූණ අතරගල්ලෑව ජයසිරිපුර සහ දම්පුර ගම යන ගම්මානවල ජනතාවගෙන් බොහෝ දෙනෙක් සිය ජීවනෝපාය ලෙස සිදු කරන්නේ ගොවිතරයි. නමුත් මේ වන විට එම ප්‍රදේශයේ ජනතාවට දැඩි දුෂ්කරතාවයන් රැසකට මුහුණ දීමට සිදු වී තිබෙනවා. ඒ එම ප්‍රදේශයට දිනෙන් දින එල්ලවන වනාලි තර්ජනයේ හේතුවෙන් කුඹුරු වකවන් ආරම්භ කළ දා පටන් අස්වැන්න නෙලා ගෙට ගන්න අතුරු අපමණ වෙහසක් විඳින ගොවි ජනතාවට ගොවි බිම්වල පවතින වනාලි තර්ජනයේ හේතුවෙන් සිය අමුදරුවන් ද රැගෙන පැල්වල රැය පහන් කිරීමට සිදු වී තිබෙනවා. මේ කියන්නේ මේ ඊයර ඇවිල්ලා කාලා ගිය ටික ලොකු විනාශයක් කළා කියලා පෙරේ ගත්තා මේ දවස් ටිකේ මෙනවාලි වන අලි වගාබිම් වෙත පැමිණීම වැළැක්වීම සඳහා විදුලි වැටක් නිසි අයුරින් නොතිබීම හේතුවෙන් දෛනිකව මෙම වන අලි ගැටලුවට මුහුණ පෑමට සිදුවන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. ආපහු කුඹුරේ රකින්න රැටත් රකින්න වෙලා තියෙනවා දවල් වෙහෙස වෙලා මහන්සිලා වැඩ කරලා රැට නිදා ගන්න නිදහස දෙන්න කියලා තමයි මේ ගොවියෝ ඉල්ලන්නේ. ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ප්‍රදේශවාසීන් වග කිව යුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ කාලයක් පුරා පවතින මෙම වනාලි තර්ජනයට නිසි විසඳුමක් ලබා දෙන ලෙසයි. උදැසන පුවත් විකාශය අවසන් යලිත් හොමියමු මධ්‍යහන පුවත් විකාශයත් සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.